අද මම ඔයාලට අරන් ආවේ පොන්ඩන් වලින් කේක් එකක් ආවරණය කරගන්න විදිය. පොන්ඩන් වලින් කේක් එකක් ආවරණය කරගන්නකොට ගොඩක් අයට තියෙන ගැටලුවක් ඉරිතැලීම්, ඒ වගේම කඩතුළු හැදෙනවා. ඒ වගේ දේවල් නැතුව රබර් එකක් වගේ හැදෙන්න පොන්ඩන් අයිසින් හදාගන්න විදිය අද මම ඔයාලට කියලා දෙන්නේ. මේ මං හදන සාමාන්‍ය විදිය. හැබැයි මේ විදියට හදාගත්තම කිසිම කඩතුළුවක් නැතුව ලස්සනට පොන්ඩන් එක හදාගන්න පුළුවන්. ඒ වගේම වැස්සට දිය වෙන්න බලන්නෙත් නැහැ. හරිම ලස්සනට හදා ගන්නත් පුළුවන්. බලමු කොහොමද හදාගන්නේ කියලා. අද මම පොන්ඩන් වලින් ආවරණය කරගන්නේ කිලෝ 1 චොක්ලට් කේක් එකක්. මුලින්ම කේක් එක හදාගමු. තැටිය ලෑස්ති කරගන්න. බටර් ග්‍රෑම් 250ක්. සාමාන්‍ය ගානට මෙල්ට් වුණ බටර් අරගන්න. එතකොට බීට් කරගන්න ලේසි. බීටර් එකක් පාවිච්චි කරන්නේ නැතුව උනත් මේ ගානට මෙල්ට් වුණ බටර් අරගත්තම හදාගන්න ලේසි. කාමර උෂ්ණත්වයේ පැයක් පැයකමාරක් වගේ තියලා ගන්න. ඒ වගේම ඉක්මනට බීට් කරගන්නත් පුළුවන්. බීටර් එකක් නැතුව කේක් හදන විදිය ඔයාලටම කියලා දුන්නා. පහලින් ලින්ක් දාලා තියෙන්නේ. විනාඩියක් විතර බීට් කරගත්තම ඇති. ඊට පස්සේ සීනි ග්‍රෑම් 250ක් දෙපාරකට එකතු කරන්න. සීනි ටිකත් එකතු කරලා විනාඩියක් වගේ බීට් කරගත්තම ඇති. වටේ තියෙන ඒවාත් එකතු කරලා බීට් කරගන්න. ඊට පස්සේ බිත්තර හතරක් එකතු කරගන්න. එක වතාවකට බිත්තර දෙක ගානේ. බිත්තර ටිකත් එකතු කරලා විනාඩියක් විනාඩි එකමාරක් වගේ බීට් කරගන්න. ඊට පස්සේ කිරි මිලිලීටර් 60ක් එකතු කරන්න ඕනේ. ෆ්‍රෙෂ් මිල්ක් කරගන්නත් පුළුවන් පිටිකිරි ගන්නත් පුළුවන්. මම අරගත්තේ ෆ්‍රෙෂ් මිල්ක්. ෆ්‍රිජ් එකේ එහෙම තියලා තියෙනවා නම් කාමර උෂ්ණත්වයේ තියලා අරගන්නේ. පිටිකිරි අරගන්නවා නම් මද උණුසුම් වතුර වලට දිය කරලා අරගන්න. එකතු කරනකොට හොඳට නිවිලා තියෙන්නත් ඕනේ. වැනිලා වගේ දේවල් එකතු කරගන්න ඕනේ නැහැ චොක්ලට් කේක් එකක් හින්දා. විනාඩියක් විතර බීට් කරලා බීටරේ අයින් කරන්න. ඊට පස්සේ පිටි එකතු කරගන්න. පාන් පිටි ගන්න පුළුවන්, කේක් පිටි ගන්න පුළුවන්. කේක් පිටි වලින් හදා ගන්නවා නම් ගොඩක්ම සොෆ්ට් කේක් එක. පිටි ග්‍රෑම් 200ක්, කොකෝ පවුඩර් ග්‍රෑම් 50ක්, බේකින් පවුඩර් තේ හැඳි 2ක්. දෙසරයකට වගේ එකතු කරලා කලවම් කරගන්න. පැතිරි හැඳකින් කලවම් කරන්නේ. මේ විදියට පෙරලා පෙරලා කලවම් කරගන්න. එතකොට හොඳට කලවම් කරගන්න පුළුවන්. මේ වෙලාවේ අවන් එක ප්‍රීහීට් වෙන්න දාන සෙල්සියස් අංශක 190ට විනාඩි 10ක් වගේ ප්‍රීහීට් කරගත්තම ඇති. අවන් එකේ නැතුව රයිස් කුකර් එකේ දාගන්නත් පුළුවන්. ඒ වගේම ෆ්ලයි පෑන් එකේ ලිපේ හදන විදිහත් කියලා දුන්නා. ඒවැ ලින්ක් පහලින් දාලා තියෙන්නේ. සෙල්සියස් අංශක 190ටම අවන් එකේ හීට් එක තියාගෙන විනාඩි 45ක් 50ක් වගේ කාලයක් බේක් කරගන්න. කිලෝ 1 කේක් එක එකපාරම බේක් කරගන්නවා නම් තමයි මේ වෙලාව. කේක් එක එළියට අරගෙන නිවෙන්න තියන්න. අයිසිං කරගන්නවා නම් අනිවාර්යයෙන්ම කේක් එක පැය 3-4ක් හොඳට නිවෙන්න ඕනි. නැත්තම් අයිසිං ටික දිය වෙන්න බලනවා. පොන්ඩන්ට් අයිසිං ටික කේක් එකට අල්ලගන්න අයිසිං ටිකක් ගා ගන්න ඕනි. ගොඩක් තදට නෙමෙයි ලාවට.
ගෑවා නොගෑවා වගේ ගාගන්නේ. ඒකට ගොඩාක් අයිසිං ඕනේ නැහැ. පොඩි ප්‍රමාණයක් තිබ්බම ඇති. අයිසිං එක හදාගන්න විදිහ වෙන වීඩියෝ එකක කොටසකින් මම ඔයාලට පෙන්නන්නම්. මුලින්ම බටර් ටික බීට් කරගන්න. බටර් ටික කාමර උෂ්ණත්වයේ තියලා අරගන්න. අයිසිං එකට බටර් මර ගන්නව නම් ගොඩක්ම හොඳයි. බටර් ටික ක්‍රීම් එකක් ගන්නට බීට් උනාට පස්සේ අයිසිං සීනි කොකෝ පවුඩර් එකතු කරලා කලවම් කරගත්තට පස්සේ බීට් කරන්නේ. මෙතන නම් ලොකු ප්‍රමාණයක් තියෙන්නේ. දැන් හදාගන්න පොන්ඩන් කේක් එක ආවරණය කරගන්න නම් බටර් ග්‍රෑම් 50කට අයිසිං සීනි ග්‍රෑම් 100ක් කොකෝ පවුඩර් තේ හැන්දක් වගේ අරගත්තම හොඳටම ඇති. ඒ විදිහට හදාගත්ත අයිසින් ටිකක් මේ තියන්නේ. දැන් මම මේකෙන් කේක් එක කවර් කරගන්නවා. ගොඩක්ම ඝනකමට කවර් කරගන්න එපා. තුනි ස්තරයක් විදිහට ගන්න. මන් දීපු ප්‍රමාණයත් ඔයාලට වැඩි වෙන්න පුළුවන්. කේක් එක සෑන්ඩ්විච් කරගන්නත් පුළුවන් කැමතිනම්. දැන් බලමු පොන්ඩන්ට් එක හදාගන්න මොනවද ඕනි වෙන්නේ කියලා. මම ලෑස්ති කරගෙන තියෙනවා අයිසින් සීනි කිලෝ එකක්. අනිවාර්යයෙන්ම හලලා අරගන්න ලික්විඩ් ග්ලූකෝස්, ජෙලටින්, බටර්, ඇල්ලතුර, ගිසරින්, කෝම්ෆ්ලා. ගිසරින් කෝම්ෆ්ලා මේ දෙකෙන් එකයි අරගන්නේ. ඒ වගේම මේ දෙකම නැතුව හදා ගන්නත් පුළුවන්. ඒ දෙක නැතුව හැදුවා කියලා පොන්ඩන්ට් එකේ රසයවත් ඒ වගේම පොන්ඩන්ට් එකේවත් කිසි වෙනසක් වෙන්නේ නැහැ. මෙතන තියෙනවා එක එක ප්‍රමාණයන් වල හැඳි. මේ මොන හැඳෙන් අරගත්තත් හැමදේම අරගන්න ඕනේ එකම හැඳකින්. වෙනස් වෙන්න බෑ. ගොඩක් අයද තියෙනවා මේ જાතිය හැඳි. ඒ හින්දා මම මේකෙන් මේස හැඳ පාවිච්චි කරනවා. ඇල්ලතර මේස හැඳි හතරක්. ඒ හැන්දෙම ජෙලටින් මේස හැඳි දෙකක්. ඇල් වතුර වල ජෙලටින් හොඳට පැගෙනවා. ඒ හින්දා උණු වතුර එකතු කරගන්න එපා. කලවම් කරගත්තට පස්සේ ජෙලටින් ටික හොඳට පැගෙනවා. පැගුණාට පස්සේ ඩබල් බොයිල් ක්‍රමයට දිය කරගන්න ඕනි. විනාඩි දෙක තුනක් වගේ යනකොට ජෙලටින් ටික දිය වෙනවා. ඒකට මම එකතු කරගන්නවා බටර් මේස හැඳා, ලික්විඩ් ග්ලූකෝස් මේස හැඳා. ගිසරින් එකතු කරනවා නම් මේ වෙලාවෙ එකතු කරගන්න මේස හැඳා. හොඳට දිය කරගන්න. දිය කරගත්තට පස්සේ මෙන්න මේ ගාන පදම තියෙන්න ඕනි. ඊට පස්සේ මම වෙන භාජනයකට මාරු කරගන්නවා. රසනි පිටින්මයි. අයිසින් සීනි පොඩි ප්‍රමාණයක් මුලින්ම එකතු කරගන්න. රසනි තියෙද්දිමයි එකතු කරගන්නේ. කලවම් කරගත්තට පස්සේ කෝම්ෆ්ලා මේස හැඳි දෙකක් එකතු කරගන්න. ඉරිඟු පිටි කියලා කියන්නේ කෝම්ෆ්ලා වලටමයි. ගිසරින් එකතු කරගත්තා නම් කෝම්ෆ්ලා එකතු කරගන්න එපා. කෝම්ෆ්ලා එකතු කරගත්තම වැස්සට එහෙම දිය වෙන්න බලන්නේ. පොන්ඩන්ට් එක ලස්සනට හදාගන්න පුළුවන්. මේ දෙකෙන් එකක් එකතු කරගන්න. ඒ වගේම මේ දෙකම එකතු කරන්නේ නැතුව හදා ගන්නත් පුළුවන්. ඒව හදුවා කියලා පොන්ඩන්ට් එකේ වෙනසක් වෙන්නේ නැහැ. දැන් අයිසින් සීනි ටික ටික එකතු කරලා අතේ ඇලෙන්නේ නැති පද වෙනකන් අනා ගන්න ඕනි.
ඔයාල චුට්ටක් හොඳට බලන්න මම අනා ගන්න විදිහ ඒ විදිහටම අනා ගන්න එතකොට හොඳට අනා ගන්න පුළුවන් හරියටම අයිතින් සීනි ප්‍රමාණය සඳහන් කරලා නම් අමාරුවේ මම ඔයාලට අවසානෙට පෙන්නන්නම් මට කොච්චර අයිතින් සීනි ටිකක් ගියාද කියලා කිලෝ එකේ කේක් එක ආවරණය කරගන්න ඒ වගේම මම ඔයාලට ප්‍රමාණයක් සටහන් කරොතින් ඔයාලට ඩෝ එක වරදින්න පුළුවන් උෂ්ණත්වයත් එක්ක අයිතින් සීනි ඕන වෙන ප්‍රමාණය අඩු වැඩි වෙනවා මෙන්න මේ වගේ අත ඇලෙන්නේ නැති ගානට ඩෝ එක ආපුවාම නීට් කරගන්න නීට් කරගන්න කලින් අත හොඳට හොදලා පිහදා ගන්න වතුර පොඩ්ඩක්වත් නැති වෙන්න එතකොට පොණ්ඩන් එක චුට්ටක් හරි ඇලෙනවා නම් අත ඇලෙන්නේ නැහැ ඩෝ එක නීට් කරගන්නේ ඇඟිලි තුඩු වලින් නෙමෙයි මෙන්න මෙතනින් ඒ වගේම ඔයාලගේ අතට දාඩි එහෙම දානවා නම් කොම්ෆ්ලා චුට්ටක් අතේ ගන්න මෙන්න මේ වගේ හොඳට ඇදෙන්න නීට් කරගන්න මම නීට් කරන විදිහටම නීට් කරගන්න නීට් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ඇලෙන්නේ නැති ගොඩක්ම සොෆ්ට් ඩෝ එකක් එන්නේ ඒ විතරක් නෙමෙයි රබර් එකක් වගේ ඇදෙනවා මම කියපු විදිහටම හදාගත්තා නම් ඔයාලට මේ වගේ අයිසින් එකක් හදාගන්න පුළුවන් මේ විදිහට හදාගත්තම කිසිම ඉරිතැලීමක් නැතුව කඩදළු නැතුව ලස්සනට හදාගන්න පුළුවන් කේක් එක ඊට පස්සේ අයිසින් සීනි ටිකක් හරි කොම්ෆ්ලා ටිකක් හරි දාලා තුනී කරගන්න දෙපැත්තම හරවන ගමන් තුනී කරගන්න මෙන්න මේ වගේ හැට මෙහාට කරගන්න පුළුවන්. ඒ වගේම කිසිම නැමීමක් කඩතලුවක් නැහැ. එයා බබල්ස් එහෙම ආවතින් චූටි කඩවකින් ඇනලා එයා බබල්ස් එක යවා ගන්න. ඊට පස්සේ කේක් එක උඩින් දාලා කේක් එක කවර් කරගන්න. මෙන්න මේ විදිහට මුලින්ම උඩ ටික හදා ගන්න. ඊට පස්සේ අතින් හදාගන්න වටේ ටික චුට්ටක් ඇදලා හදාගන්න පහළම ටික හදාගන්නකොට ඇඟිලි තොඩ වලින් තද කරලා හදාගන්න වැඩි කෑලි ටික කපලා ලයින් කරන්න ඉතිරි වෙලා තියෙන වැඩි කැලිටිකට කලරින් බින්දු දෙකක් තුනක් වගේ දාගන්නවා මම දාගන්නේ දියර කලරින් එක හොඳට අනලා නීට් කරන්න එතකොට හොඳට පාට ටික අලලා හිටිනවා
ඊට පස්සේ කැමැති හැඩතල කපාගෙන කේක් එක ලස්සන කරගන්න පුළුවන්. ඒ කපා ගන්න හැඩතල අලව ගන්න ජෙලටින් තේ හැඳි කාලකට උණු වතුර තේ හැඳි කාලක් දිය කරලා අරගන්න ගොඩක්ම ලොකු ප්‍රමාණයක් ඕනේ පොඩ්ඩක් තිබ්බන් ඇති අලව ගන්න කේක් එකේ වර්ණය වැඩි කරගන්න පුළුවන් බටර් චුට්ටක් දිය කරලා උඩින් ගාගත්තම ඒ වගේම හුලං වදින් නැතුව කෘමි සතුන්ට යන්න නැතුව ආවරණය කරලා තියාගත්තම ෆොන්ඩන්ට් අයිසින් කේක් හොඳට තියාගන්න පුළුවන්. කිලෝ 1 1 1 1 සම්පූර්ණයෙන්ම ආවරණය කරලා මේ විදිහට හදා ගන්න මට ගියේ අයිසින් සීනි ග්‍රෑම් 550ක් විතර මෙතන 450ක් විතර ඉතිරි වෙලා තියෙනවා සමහරක් විට ඔයාලට මීට වඩා වැඩිපුර යන්න පුළුවන් ඒ හින්දා ඔයාලා හරියම ප්‍රමාණයට අයිසින් සීනි ලෑස්ති කරගන්න එපා මම ඔයාලට දැනගන්න විතරයි අයිසින් සීනි ප්‍රමාණයෙන් කිව්වේ මේ විදිහට ගොඩක්ම ලේසියෙන් පොන්ඩන්ට් අයිසින් හදා ගන්න පුළුවන්. අදට ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබ දවසක්.